විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ තවත් අධිරක් ඊයේ පැවැතුණා. ඒ මාතර මාලිම්බඩ හොරකොඩ මහාවිද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සොහොරු පන්ති කාමරයක් ලබා දෙමිනුයි. පිරිසිදු පානීය ජලය නැහැ. දැන් මට කියන්න ඔය ප්‍රශ්නේ රාජකීය විද්‍යාලයට තියෙනවද? ආනන්ද විද්‍යාලයට තියෙනවද? නාලන්ද විද්‍යාලයට තියෙනවද? නෑ. ඒ පාසල් වලට ඒ ප්‍රශ්නේ නෑ. නමුත් හොරකොඩ මහාවිද්‍යාලයට මාලිම්බඩ පානීය ජලය නැහැ. මං අහුව විදුහල්පතිතුමාගෙන් මොකද්ද අපි කරන්න කියලා. පොඩ්ඩක් දුර තියෙනවායි කිව්වා. හොඳ පිරිසිදු වතුර තියෙන ලිඳක්. දැන් තියෙන්නේ ලිඳ හදාගන්න කියලා. ඉක්මනින්ම ඒ ලිඳ තනන්නට අවශ්‍ය ද්‍රව්‍ය ඇස්තමේන්තුවයි ශ්‍රම ඇස්තමේන්තුවයි දැන් අපුඩි ගහන්න එපා. මං කිව්ව ඇස්තමේන්තුව හදන්න කියලා විතරයි. අපුඩි ගහන්න ඉස්සෙල්ලා කතර ගහන්න ඉස්සෙල්ලා වගේම තමයි පොඩ්ඩක් හිතන්නට ඕන. ඔයිට වැඩියෙන් අපුඩි ගැහුවට කමක් නැහැ. වැඩේ කිරිලා අවසන් වුණයින් පස්සේ. මොකද අපේ රට පුරුදු වෙලා තියෙන්නේ මොන හරි වාක්‍යයක් කියනකොටම ගහනවා අප්පුඩිය. එහෙම ගහපු හින්දම තමයි රට බංකොලොත් වෙලා තියෙන්නේ. පිපාසෙන් දරුවෝ පෙළෙනවා නම් පානීය ජලය නොමැතිව අපි කරන්නේ මේ දරුවන්ගේ මානව අයිතිය උල්ලංඝනය කිරීම. දරුවන්ව පිපාසෙන් තියන්නට වැඩිහිටි අපිට කිසිම අයිතියක් නැහැ. ලංකාව පළමු තැනට ගෙනෙන්න බෑ සිංහල පමණයි, සිංහල පමණයි, දමිළ පමණයි, දමිළ පමණයි කියේගේ කයිවරුක ගහ. ඒ ඔක්කොම කාඩ්බෝඩ් දේශප්‍රේමීත්වය. ඒ බොරු දේශප්‍රේමීත්වය රටම විනාශ කරන ඒ බොරු දේශප්‍රේමීත්වය දැන්වත් දකුණේ ජනතාව හොඳින් අවබෝධ කරගන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.